හලෝ ඉතින් කොහොමද ඔයාලට ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා අද දවස නම් මටයි මගේ හස්බන්ඩ්ටයි ටිකක් විතර ස්පෙෂල් ඩේ එකක් මොකද හරියටම 2014 සැප්තැම්බර් මාසේ 4 වෙනිදා තමයි අපි දෙන්න විවාහ වෙන්නේ ඉතින් අපි දෙන්න ඇමරිකල්ලා අදට අවුරුදු 8ක් විතර වෙනවා ඇත්තටම මට හිතා ගන්න බෑ කාලය යන වේගය කොච්චරක්ද කියලා මොකද මට හිතෙන්නේම අපි දෙන්න අදී ඇමරිකරා වගේ තමයි දැනෙන්නේ ඉතින් මේ අවුරුදු 8 පුරාවටම අපි දෙන්නට ඕන් තරම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා අපි දෙන්න දවස් ගණන් තරහ වෙලා කතා නොකර ඉඳලා තියෙනවා නමුත් අපේ ආදරේ කවදාකවත් කිසිම අඩුවක් වෙලා නැහැ එන්නෙන්නම ආදරේ වැඩි වෙනා මිසක් ඉතින් කොහොමෙන් හරි අපේ ජීවිතේ ලස්සන වෙලා අපි ලස්සන කරගෙන තියෙනවා අපිට පුළුවන් විදිහට ඉතින් අද දවස ඉතින් අපි දෙන්නගේ ඇනිවර්සරි එක ඉතින් මේ ගැන පුංචි වීඩියෝ එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔන්න ආයි ටික කාලයකට පස්සේ වැස්ස පටන් අරගෙන තියෙනවා. ඉතින් උදේ පාන්දර ඉඳන්ම වහින් නිසා අද හරිම සීතල දවසක්. කම්මැලිකමට මාත් ඔහේ ඇඳට වෙලා හිටියා. දැන්නෙම නෑ උදේ 7:00 වෙලා. දැන් නම් ඉතින් නැගිටින්න වෙලාවත් හරි. ඉතින් ඒක නිසා මම නැගිටලා පොඩක් ඔෂයක් දාගන්නත් ඕනි. හස්බන්ඩ් නම් දැමම නැගිටින්න එකක් නෑ. එයා සාමාන්‍ය නිවාඩු දවසක් නිසා 8:00 වෙලා වගේ තමයි නැගිටින්නේ. ඉතින් එයා එනකන් මම පොඩක් ඔෂයක් දාලා කිචන් එක පැත්තට ගිහිල්ලා අර වැස්ස වහින දිහා පොඩ්ඩක් එලා බලාගෙන ඉන්න ආස හිතනවා. ඉතින් මම හරිම ආසයි මේ වැස්සට. ඉතින් වැස්සට ආදරය කරන කෙනෙක් නිසා වැස්ස දිහා ටිකක් බලාගෙන ඉන්න ඕනි. දැන් ඉතින් හස්බන්ඩ් නැගිටලා ඉන්න නිසා මම බ්‍රෙක්ෆාස්ට් එක හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. නමුත් අද බ්‍රෙක්ෆාස්ට් එකට කියලා ලොකු දෙයක් නම් හදන්නේ නැහැ. හස්බන්ඩ් කිව්වා යාට සීරියල් කන්න ඕනේ කියලා. ඉතින් මම සීරියල් කන්නේ නැහැ. මොකද සීරියල් එකේ ගොඩක් නැහැ දෙන්නට කන්න තරම් දෙයක් නැහැ. ඉතින් එයාට සීරියල් එකට අවශ්‍ය කිරි ටික මම දැන් දාලා මගේ කිරි එක මම හදාගන්න තමයි යන්නේ. ඉතින් මම කිරි හදනකොට මේ විදිහට තමයි හදන්නේ. කිරි එකටමයි තේකොළ දාන්නේ. ඉතින් මම සීනි දාන්න නැතුව සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් මිල්ක් එකක් හරි එහෙම නැත්නම් ප්ලේන් ටී එකක් හරි බොන්නේ සීනි නොදා. ඉතින් මම මේ විදිහට දැන් මගේ ෆ්‍රෙෂ් මිල්ක් එක මම හදා ගන්නවා. මේ ඉන්ෆ්‍රෙඩ් කුක එක ගත්ත එකත් මට ලොකු වාසියක් කියලා හිතනවා. මේ වගේ පරක් වෙලා නැගිට දවසට ඉක්මනින්ම බ්‍රෙක්ෆාස්ට් එක හදා ගන්න පුළුවන්. අද මගේ කිරි එක මම විනාඩි 5ක් 6ක් ඇතුළත කාලයකදී ඉක්මනින්ම බොයිල් කරගත්තා. ලිපේ හදනවා නම් ටිකක් වෙලා යනානේ රත් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ මගේ ඉන්ෆ්‍රෙඩ් කුක වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. මම හිතනවා ඔයගොල්ලන්ටත් ගොඩක් වැදගත් වෙයි කියලා. ඔන්න ඉතින් දැන් අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි හදන්නේ. ඉතින් කලින් කිව්වා වගේම හස්බන්ඩ් නම් කෝන්ෆ්ලෙක්ස් එක කිරි දාලා තමයි කන්නේ. මම කිරිත් එක්ක බිස්කට් පොඟවගෙන කන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මෙහෙම අපි හැමදාම කන්නේ ඉඳලා හිටලා තමයි කන්නේ. ඉතින් අද ඇනිවර්සරි එක දවස නිසා වෙන්දට නම් කිරිබත් හදනවා. අද හදන්න ඕනේ නැහැ. අපි දෙන්නටම පොඩ්ඩක් ඔලුව කැක්කුමයි සෙමගතියයි තියෙන නිසා කිරිබත් හදන්න නැහැ කියලා හිතුවා. ඉතින් ඒක නිසා මේ විදිය සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අද ගන්න හිතුවේ. ඊළඟට දවල්ට අද බත් වෙන්නේ නැහැ. මොනා හරි වෙනස් දෙයක් හදන්න ඕනේ කියලා හිතුවා. හවසට අපි දෙන්නත් එක හිතාගෙන ඉන්නවා. එළියට ගිහිල්ලා ඩිනර් එක ගන්න. ඉතින් බලමු අද දවසේ වැස්සක් තියෙනවා. ටිකක් කම්මැලි ගතියකුත් තියෙනවා. බලමු ඉතින් අද දවසේ ඉස්සරහට ගත වෙන්නේ කොහොමද කියලා. මේ වෙනකොට වැස්සත් පොඩ්ඩක් නවත්තලා තියෙන නිසා අපි දෙන්නත් එක්ක හිටුවා අපේ පොඩි වැඩ වගේකුත් තියෙන නිසා ටවුන් එකට ගිහිල්ලා කරගෙන ආව නම් හොඳයි කියලා. ඉතින් ඒක නිසා දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක ඉක්මනටම අරගෙන වොෂ් එකක් දාලා ටවුන් එකට යන ලෑස්තෙන්නත් ඕන. ඉතින් අපි ඊයේ මේ මාසෙට අවශ්‍ය බඩු ටික අරගෙන ගියේ තලවතුගොඩ තියෙන ස්පා සුපර් මාකට් එකට. ඉතින් ඒගොල්ලන්ගේ මොකක් හරි ගේම් එකක් තිබුණා. ඉතින් ඒකට හස්බන්ඩ් අපේ ඩීටේල්ස් දාලා කූපන් එකක් පිරෙව්වා. කොහොමෙන් හරි වන්න අද හස්බන්ඩ්ට කෝල් කළා කියලා තිබුණා යාලා. අපි ඒකෙන් වින් කරා කියලා.
පන්දහක වවුචර් එකක්. ඉතින් ඒකත් ගන්න යන්න තියෙනවා. මට මතකයි ගිය අවුරුද්දේ හරියටම මගේ බර්ත්ඩේ එක දවසේ මම පීසා හට් එකෙන් ওই විදිහටම වින් කරා පීසා. ඒගොල්ලන්ගේ අපි ඉල්ලන ඕනම දෙයක් ඒගොල්ලෝ එදා දවසේ දුන්නා. මම හිතන්නේ ඒකත් මම පොඩි වීඩියෝ එකක් දාලා තිබ්බා ඔයාලට. ඉතින් ඔය වගේ පොඩි පොඩි කනා චාන්ස් වදිනවා අපිට හිටපු ගමන් අපේ ස්පෙෂල් ඩේස් වලට. දැන් අපි දෙන්නත් එක්ක මේ ඇවිල්ලා ඉන්නේ මහරගම ෆැබ් එකට. ඉතින් අද අපේ ඇනිවර්සරි එකනේ. ඒක නිසා කේක් කෑල්ලක් ඇවනම් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒක නිසා ෆැබ් එකට ආවා කේක් කෑක් ගන්න. දැන් නම් ඇත්තටම කේක් නම් ගොඩාක් ගණන් ගිහිල්ලා තියෙන්නේ. 3000 ගණන් 4000 ගණන් තමයි ඉස්සර තිබිච්ච කේක් දැන් යන්නේ. ඉතින් පොඩි කේක් තියෙනවා 1000 ගණන් වලට. ඉතින් අපි හිතුවා අපි දෙන්න විතරක් ඉන්න නිසා පොඩි කේක් කෑක් ගන්නවා කියලා. ඉතින් මම ගත්තේ වයිට් චොක්ලට් ෆජ් කේක් එකක්. ඉතින් මම හිතනවා ඒක ගොඩක් රස ඇති කියලා. ඉතින් කේක් එකත් අරගෙන ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ආවේ ස්පා සුපර් මාකට් එකට. මොකද අපිට අර වින් කළ තියෙන වවුචර් එක ගන්න තමයි දැන් ඊළඟට ආවේ. ස්පා සුපර් මාකට් එකට ගිහිල්ලා ෂොපින් කරන්න මම හරිම ආසයි. ෂොපින් කරනවටත් වඩා ගොඩක් මාසයක තියෙන බේකරි සයිට් එකට. මොකද කේක් රස කෑම් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි දෙන්න ෂොපින් කරන්න ගියාම මේ කෑම් වල රස බලන්න අමතක කරන්නේ නැහැ. ඉතින් හරිම රසයි ගොඩක් වෙරියේෂන්ස් තියෙනවා කෑම් වල වුණත්. ඉතින් මම හරිම යන්න ආස තැනක් තමයි. ඉතින් හරි සන්තෝෂයි යන්න ආස තැනකින් මේ වගේ වවුචර් එකකුත් හම්බ වෙච්ච නිසා අපිට දැන් එක එක දේවල් තව ට්‍රයි කරන්න පුළුවන්. මම වීඩියෝ එකක් ගන්න. වීඩියෝ එකක් ඔන්න ඉතින් අපි දෙන්නට ටවුන් එකෙන් කරගන්න තිබිච්ච වැඩ ටිකත් කරගෙන ඊට පස්සේ තැඹිලි ගෙඩියකුත් බීලා අපි දෙන්න අපහු ගෙදරට ආවා. මොකද දැන් මේ වෙනකොට අපේ ලන්ච් ටයිම් එකත් ගොඩක් පරක් වෙලා තියෙන්නේ. දැන් වෙලාව 1:45. ඉතින් අද කිව්වා වගේම රයිස් නෙමේ හදන්නේ. ඉතින් මොනා හරි බර්ගර් එකක් වගේ හදන්න තමයි මම හිතාගත්තේ. ඉතින් මම මෙතන ක්‍රිස්පිස් චිකන් අරන් තියනවා. ඊට පස්සේ ස්ප්‍රින්ග් රෝල්ස් මං ගෙදර හදලා තිබිච්ච ඒවා ටිකක් තියෙනවා. ඒ වගේම පැටිස් ටිකක් තියෙනවා. කොච්චි බයිට් එකක් තියෙනවා. තව නගට්ස් ටිකක් තියෙනවා. මේ ටික එයර් ෆ්‍රයර් දාලා දැන් ගත්තාම මට ඉක්මනින්ම මගේ ලන්ච් එකක් දැන් හදා ගන්න පුළුවන්. ඉතින් ඊයර අපි චිකන් බේක් කරා. ඉතින් ඒ ෆොයිල් එකම තමයි මං අද පාවිච්චි කරේ එයර් ෆ්‍රයර් එක ඇතුළට දාන්න. නැත්නම් එයර් ෆ්‍රයර් එක සුද්ධ කරන්න ගියාම හරිම කරදරයි. ඉතින් මම දැන් ක්‍රිස්පිස් ටික මුලින් බැදගෙන ඉන්නවා. මොකද නැත්නම් ක්‍රිස්පි එකේ තියෙන අර වතුර තෙල් ගතිය මේ ස්ප්‍රින්ග් රෝල්ස් වලට ඇල්ලුවාම ඒක ලස්සනට බැද ගන්න බැරි වෙන නිසා. ඉතින් ක්‍රිස්පිස් ටික එක පැත්තක් බැදුනාට පස්සේ මම අනිත් පැත්ත හරවලා ඊට පස්සේ මගේ ස්ප්‍රින්ග් රෝල්ස් ටිකයි පැටිස් ටිකයි නගට්ස් ටිකයි කොච්චි බයිට් ටිකයි දාලා දැන් ඒ ටිකත් ඉක්මනටම බේක් කරගන්න තමයි හදන්නේ. අද උදේටත් අපි දෙන්න හරියට කෑම කාලා හිටපු නැති නිසා වෙන්නේ නැති හරියම බඩගිනේ කලන්ත දාන තරම බඩගිනේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවක වීඩියෝ කරනවා කියන එක ටිකක් අමාරු වැඩක්. ඉතින් ඇත්තටම මම හිතාගත්තේ ඔයගලන්ට බර්ගර් බන් එක මේ මල්ටි බ්‍රෙඩ් එකේ බන් එක හදන විදිහ පෙන්නනවා කියලා. ඉතින් ඒ කිසිම දෙයක් මට කරගන්න බැරුණා. මට ඇත්තටම කලන්තේ වගේ ඒ තරම් බඩගිනේ. ඉතින් මේක තමයි අද අපේ ඇනිවර්සරි එක දවසේ අපේ ටේබල් එක මෙන්න මේ විදිහට තමයි arrange වුනේ. ඉතින් බෙන්ගේ උදව්වත් ඇතුව ටග්ගාලා ටේබල් එක arrange කරගත්තා. ඇත්තටම කියනවා නම් මට හරියට වීඩියෝ එකක්වත් අරගන්න තරම් හිතුන්නේ නැහැ මේ කැම ටික හොඳට පේන විදිහට. ඉතින් ඒකටත් සමා වෙන්න කියලා කියනවා ඔයාලට. ඉතින් මේ විදිහට තමයි. ඉතින් ජූස් එක විදිහට මම ඩියුල් තමයි හැදුවේ. ඉතින් මෙතන තියෙනවා අපේ ෂෝට් ඊට්ස් ටික, ස්ප්‍රින්ග් රෝල්ස්, පැටිස්, කොච්චි බයිට් එක, නගට්ස්, ඒකම ස්පා සුපර් මාකට් එකෙන් ගත කප් කේක්ස් තියෙනවා, ඉක්ලෑස් තියෙනවා, ඒකම ෆැබ් එකෙන් ගත කේක් එකක් තියෙනවා. ඉතින් මෙතන බර්ගර් බන්ස් දෙකයි මල්ටි බ්‍රෙඩ් වලින් හදපු බන්ස් දෙකුයි තියෙනවා. අපි දෙන්න මේ විදියට වීඩියෝ කරාට මොකද බඩේ ඉන්න පණුව ටික බොක්ෂෙන් ගහන තරමටම අපි දෙන්නට හොඳටම බඩගිනේ තමයි ඉන්නේ. දැන් වෙලාව 2:45ට කිට්ටුයි. ඉතින් අපි දෙන්න කොහොමෙන් හරි වුණා අපි හදාගත්ත කෑම ටික රස බලන්න තමයි හදන්නේ.
මම හරි ආසයි මේ වගේ විශේෂ දවස් අපි දෙන්නත් එක්ක සමරන්න. ඉතින් ගොඩක් වෙලාවට අපේ ගෙදර වැලන්ටයින් එකට ඇනිවර්සරි එකට ඒ වගේම අපේ බර්ත්ඩේස් මම මේ විදිහට සමරනවා. ඉතින් මගේ විතරක් නෙමෙයි චූටි අයියාගේ අපච්චිලාවම අපච්චිලාගේ අනිවාර්යයෙන්ම මේ විදිහට සමරනවා. ඉතින් මම හිතනවා මේකෙන් පෞලි බැඳීම තව වැඩි වෙනවා කියලා. ඉතින් ඒ වගේම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා බොරු වැඩ කියලා. ඉතින් ඒක එක එක්කෙනාගේ හිතන විදිහ. ඉතින් මම හිතන්නේ අපි ඉන්න ටික කාලෙදි හැමදාම කියනා වගේ සතුටින් ඉන්න ඕන. ඉතින් ආස දේවල් කරන්න ඕනි, ආස විදියට ඉන්න ඕන. ඉතින් ඒක තමයි මම හිතන දේ. ඉතින් අපේ කාගේ ජීවිතවල හැලහැප්පීම් ප්‍රශ්න මේ ඕනම දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කියලා ජීවිතේ හැමදාම විඳෝ විඳෝ ඉන්න බෑනේ. ජීවිතේ මම හිතන්නේ එන ප්‍රශ්න වලට අපි හොඳට මෝන දෙන්න ඕන. ඉතින් ඒව සතුටින් මාර ගන්න ඕනේ. ඒ වගේම සමහර ප්‍රශ්න වලින් ගොඩාක් අන්ත අසරණ වෙච්ච අවස්ථා ඕන් තරම් තියෙනවා. ඉතින් ඒව කවුරුත් දන්නේ නැහැ. ඒව මමයි මගේ හස්බන්ඩ් සහ මගේ පවුලේ අය තමයි දන්නේ. ඉතින් අපේ ජීවිතේ විඳවනකොටත් විඳවනවා, විඳිනකොටත් විඳින්න ඕන. ඉතින් හැමදාම ප්‍රශ්න එනවා. ජීවිතේ ඒක තමයි හැටි. මං හිතන්නේ ප්‍රශ්න නැති මනුස්සෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. ඉතින් එහෙම ප්‍රශ්නත් එක්ක එනකොට තමයි අපි ජීවිතේ තව තවත් ඉස්සරහට යන්නේ. ඉතින් කොහොමෙන් හරි මේ අවුරුදු අට පුරාවට අපි දෙන්නට ආපු ප්‍රශ්න අපි දෙන්න සාර්ථක මුණ දීලා තියෙනවා. ඉස්සරහටත් ඒ විදිහටම ප්‍රශ්න එවි. ඉතින් ඒවටත් අපි දෙන්න සාර්ථක මුණ දෙනවා. අද දවසම එක දිගට වහිනවා. ඉතින් හරිම කම්මැලි, එළියටවත් යන්න හිතෙන්නේ නැහැ. ඉතින් අපි දෙන්න හිතාගත්තට ඩිනර් එකට එළියට යනවා කියලා ඒ වැඩේ කැන්සල් කරගත්තා. වහින නිසා කම්මැලි වගේ. ඉතින් අද අපේ ඇනිවර්සරි එක දවස මෙන්න මේ විදිහට තමයි ඉතින් ගත වුනේ. ඉතින් ගොඩක් විශේෂ දෙයක් නැහැ. නමුත් අපි දෙන සන්තෝෂයෙන් ගත කරා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ මේ වීඩියෝ එක අවසානය දක්වා බලපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. සුබ දවසක්.